Nestle Nestamalt Ocean AI Shaktiyai. Obava balagan wanna 100% soodanam. හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ඊයේ පස්වරුවේ මිහින්තලා පුදබිමට පැමිණ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බලවා හැඟුණු වැවේ ධම්මරත්න නායකහිමි බැහැදක සාකච්ඡාවක නිරත වුණා. මොකද අලුත්ම තත්ත්වේ? දූෂණය නැතුව හරියකට යන්න ඕනේ. ඒක තමයි අපිත් ඉතින් මේ පාලනයෙන් අපේක්ෂා කරේ ඒක අපේ හැමෝටම. අවංකවමද බැස්සේ මේ ක්‍රිකට් බේරා ගන්න ඕන කියලා නිකන් මේ සම්දර්ශනයක් නෙවෙයි නේද? දැන් ගෝඨාභය මහත්තයාම මට පවර්ලා කිව්වේ මේකේ දූෂණ වංචා ක්‍රමිකතා ගොඩක් තියෙනවා රොෂාන් මේක හරියට කරන්න. ක්‍රිකට් එකේ විතරක් නෙමෙයි මුළු ක්‍රීඩාවෙම සහ තරුණ සේවා සභාවේ මේ ටික සුද්ධ කරන්න කියලා තමයි එතුමත් මට ඒ වෙලාවේ කිව්වා. මම දන්නේ ඔබතුමා ගැනත් අපි අධ්‍යයනය කරනවා ඈ අපිට කවුරු සුද්ධ කරන්න ඕනේ ඈ ගෝඨාභය උන්නේ යනවා. එතකොට රනිල් වික්‍රමසිංහ උන්නේ යනවා. නෑ එතුමත් මුලදී කිව්වනේ. එතුමත් කිව්වනේ මේ ක්‍රිකට් එකේ ප්‍රශ්න තියෙනවා මේක බල්ලා ඉවරලා සුද්ධ කරන්න කියලා. ක්‍රිකට් එකේ විතරක් නෙමෙයි ක්‍රීඩාවෙම එතුම අගමැති කාලේ ජනාධිපති වෙද්දි නෙමෙයි. දැන් එහෙම කතා කරලා දැන් වෙස් පෙරළනවාද ජනාධිපති පුදුනට පස්සේ මම විශ්වාසය තබලා බැහැපු වැඩ පිළිවෙලට කරගෙන යන්න ඉඩක් උන්නේ නැහැ. මෙතනදී අතුරු පාලක මණ්ඩලයක් නේ දැන් දාන්නේ දැන් මේ ඒ බලතල අනුවනි සිද්ධ කරේ. එතකොට ජනාධිපතිවරයා කියන මට කිව්වේ නැහැ කැබිනට් එකට කිව්වේ නැහැ කියලා එතනින් මේ දෝස් මුරේ දාන්න පටන් ගත්තේ. එතකොට ඒ තුලින්ම අපිට තේරෙනවා ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම මේකට කැමති නැහැ. ජනාධිපතිවරයා සමහරට දන්නේ ජනාධිපතිවරයාත් අන්දලා තියෙන මෙතන සමහර වෙලාවට. නමුත් සමහර වෙලාවට ඉතින් එහෙම අඳින තැන් තියෙනවනේ. ඔයාලම නේද පත් කරේ 134. ඔව් 34 න් එකක් නේ ඔය. ඈ ඔව් හොඳයි. ආණ්ඩු පක්ෂේ නේ තව ඉන්නේ. එහෙම දැන් ඉතින් සැපද ඉතින් ඔය දෙයට සතුටුයිද? මිනිස්සු තේරුම් ගන්න ඕනේ හැමදාම එහෙ කියාගෙන ඉඳලා වහල්ු වෙලා ඉඳලා ඒ අයට දුන්නොත් මේ රට මීටත් වඩා අගාධයකට පත් වෙනවා. කමක් නැහැ ඉතින් තව අවුරුද්දයි හමාරයි. අපි බලමු මේක ගිහිල්ලා විසඳලා රජයේ සේවකයන්ට අවුරුදු 60 නම් දේශපාලඥයන්ට අවුරුදු 60යි 60 න් එහාට ලබන අවුරුද්දේ ඉඳලා අපි දෙන්නේ දෙවතාවයි. දෙවතාවට පස්සේ පාර්ලිමේන්තු නියෝජනය කරන්න බෑ. අනතුරුව මන්ත්‍රීවරයා අනුරාධපුරයට පැමිණ රුවන්වැලි මහසෑ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ඊතල වැටුණුවේ ඥානතිලක හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.